ඉතින් කොහමද ඔයාලට අදත් හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා සිංහල මූවිරිය YouTube channel එකට අද මම කතා කරන්න හදන්නේ 2023 නිකුත් වුණ සුපිරිම thriller movie එකක් ගැන ඒ තමයි A Deadly Invitation එක පාටියක් අතරතොරදී මේ පාටියකට කට්ටියට ආරාධනා කරපු බිලියනපතිනේ අද්භූත විදියට ඝාතනය වෙනවා මේ මරණය පිටිපස්සේ ලොකු අභිරහසක් ඇති කියලා හිතලා බිලියනපතිගේ නංගි ඒක ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා මේ සිද්ධිය වටා තමයි මූවි එක නිර්මාණය කරලා තියෙන්නේ එහෙනම් වීඩියෝ එක ඉවරන කල්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අපි මූවි එක පැත්තට යන්න. ඉතින් මුලින්ම අපිට පෙන්වන්නේ අගත කියන ෆිල්ම් එකේ ප්‍රධානම චරිතෙයි එයාගේ පාට්නර්යි. මේ දෙන්න එකතු වෙලා නොවිසඳුණු අපරාධ කියලා රේඩියෝ වැඩසටහනක් මේ වෙද්දි කරගෙන යනවා. මේකෙන් කරන්නේ ලෝකෙ පුරාම තාමත් විසඳලා නැති අපරාධ සිද්ධි ගැන කතා කරන එක. මෙහෙම දවසක් මේ දෙන්න ඉද්දි ගෙදරට ලෙටර් එකක් එනවා. ලෙටර් එකක් කිව්වට මේක ආරාධනා පත්‍රයක්. ඒක එවලා තිබ්බ ඔලිවියා කියන අගතගේ අක්කා. හැබැයි ආරාධනාවට හේතුව නම් ඒක ලියලා තිබ්බේ නැහැ. ඔලිවියා කියන්නේ මේ වෙද්දියාගේ සැමියාගෙන් වෙන් වෙලා ලොකු බිස්නස් එකක් කරගෙන තනියම ජීවත් වෙන ලොකු සල්ලිකාරයෙක්. ඉතින් ටික කාලෙකින් අගතයාගේ අක්කත් එක්ක කතා කරලා තිබ්බේ නැහැ. ඒ හින්දා මොකද්ද මේ ආරාධනාව කියලා බලන්න ඊළඟ දවසම මෙයා ඔලිවියාගේ මාලිගාවක් වගේ ගෙදරට යන්න පිටත් වෙනවා. මේ ගෙදර තියෙන්නේ ටවුන් එකෙන් ටිකක් දුරකට වෙන්න බීච් එකක් අයිනේ කන්දක් මුදුනට වෙන්න. අගතට ගෙදර ගියපු ගාම්ම හම්බ වෙන්නේ ඔලිවියා කලින් මැරිගල්ලා හිටපු කාලෝස් කියන කෙනාව. ඔලිවියා මේ පාටියකට එයාටත් ආරාධනා කරලා තිබ්බා. හැබැයි ඒකට හේතුව නම් එයාත් දැනගෙන හිටියේ නැහැ. මේ දෙනට අමතරව ඔලිවියා එයා ළඟින් මාෂය කරපු තවත් කිහිප දෙනෙක් මේ වෙද්දිත් මේ පාටියකට සහභාගී වෙන්න ඇවිල්ලා හිටියේ. ඉතින් ඔලිවියා පේන්න හිටියේ නැති හින්දා අගත මුලින්ම කරන්නේ රූම් එකකට ගිහිල්ලා එයාගේ බඩු ටික එතන අස්පස් කරගන්න එක. මේ වෙලාවෙ මට කවුරු හරි දෙන්නෙක් රහසින් කතා කරන සද්දයක් ඇහෙනවා. මම ඒ පැත්තට ගිහිල්ලා බලද්දී ඒ විදිහට කතා කර කර හිටිය අර කාලෝසුයි ක්‍රිස්ටිනා කියලා ගෑනු කෙනෙකුයි. ක්‍රිස්ටිනා තමයි මේ ගෙදර වැඩ හැම එකක්ම බලාගන්නේ. කොහොම හරි අගතව දැක්කට පස්සේ අර දෙන්න කලබලලා වගේ එයාලා කතා කර කර හිටපු එක නතර කරගන්නවා. අගත කරන්නේ ගැන වැඩි ගණන් ගන්න නැතුව එතනින් යන එක. එහෙම යද්දී ආඩ පීර කියලා කෙනෙක්ව හම්බෙනවා. පීර තමයි ඔලිවියාගේ ප්‍රයිවට් ඩොක්ටර්. ඒකයි ආ පීරත් විශේෂයෙන්ම මේ පාටියකට ආරාධනා කරලා තියෙන්නේ. ඊට අමතරව කාරි කියලා නළුවෙකුයි නරාම් සෝනියා කියලා කපල් එක්කුයි තමයි මේ කට්ටිය අතරේ හිටියේ. කොහොමද මෙයාලා මෙහෙම ගෙදරට ඇවිල්ලා හිටියත් ඒ කාටවත්ම තාමත් ඔලිවියාව හම්බෙලා නැහැ. කට්ටිය වෙල්කම් ඩ්‍රින්ක් එකක් ගද්දී අර ගෙදර බලා ගන්න ඉන්න ක්‍රිස්ටිනා කියන ගෑනු ගෙනා එතනට එනවා ඔලිවියාගෙන් පණිවිඩයකුත් අරගෙන. ඔලිවියා කියලා තිබ්බේ දැන් කට්ටිය හැමෝටම ගේ ඇතුළට ගිහිලා ටිකක් වේවෙක් ගන්න කියලා. ඒ වගේම හවස ඩිනර් එක ගද්දී එයාගේ බෝට්ටුවේදී යාලව හම්බෙන්න එන්නම් කියලා. ඒත් එක්කම කට්ටියගේ කාමර පෙන්නන්නම් කියලා ක්‍රිස්ටිනා කිව්වට පස්සේ අගත කියනවා එයා නම් දැනටමත් රූම් එකක් වෙන් කරගත්ත කියලා. හැබැයි ඒකට ක්‍රිස්ටිනා කියනවා එයාලා හැමෝටම විශේෂයෙන්ම වෙන් කරපු කාමර තමයි තියෙන්නේ. ඒකින්ද තමන් කැමති කාමරවල ඉන්න දෙන්න විදියක් නැහැ කියලා. මේ ක්‍රිස්ටිනාත් එක්ක ගෙදර වැඩට තවත් එක මිනිස්සෙක් ඉන්නවා. ඒ තමයි ගුස්ටාවෝ. මුලින්දලම ගුස්ටාවෝගේ හැසිරීම නම් අගතට වැඩිය ඇල්ලුවේ නැහැ. ඉතින් මේ මන්දිරයක් වගේ ගෙදරට ඔලිවියා නම දාලා තියෙන්නේ එලීනා මන්දිරය කියලා. එලීනා කියන්නේ කාලෝස් ඔලිවියා දෙන්න මැරිගල්ලා ඉද්දි අරන් හදාගත්ත ළමයෙක්. ඒත් අවුරුදු 5කට කලින් ඒ ළමයා හදිසි අනතුරකින් මැරිලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ඔලිවියා මේ ගෙදරට එලීනා මන්දිරය කියලා නම් කරලා තියෙන්නේ. එලීනාගේ සොහනත් මේ ගෙදර ළඟම මුහුදු වෙරළේ තමයි තියෙන්නේ. අගත මේ වෙලාවේ ඒ සොහන ළඟට ගිහිල්ලා ගොඩක් හැඟීම් බර වෙනවා. මොකද ළමයා ඉන්න කාලේ අගතත් එයාට ගොඩක් ආදරය කරා. ඉතින් කට්ටිය තමන්ගේ රූම් වලට ගියාට පස්සේ අගතර ක්‍රිස්ටිනාගෙන් අහනවා ගුස්ටාවෝ අලුතෙන්ද මෙහෙට වැඩට ආවේ කියලා. ක්‍රිස්ටිනා කියන විදිහට කාලෝස්ට තමයි ගුස්ටාවව හම්බෙලා තියෙන්නේ. කාලෝස්ටම කියලා ප්‍රයිවට් හොස්පිටල් එකක් තියෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා ගුස්ටාවව දවසක් ඒ හොස්පිටල් එකට අරගෙන ආවට පස්සේ ගුස්ටාවට යන්න එන්න තැනක් නැහැ කියලා දැනගෙන කාලෝස් තමයි එයාව වැඩට අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් එදා හවස් වුණාට පස්සේ ගුස්ටාව මේ කට්ටියව බෝට්ටුවකින් අරගෙන ගිහිල්ලා අර ඔලිවියා ඉන්න නැවට ඇරලලා ආපහු ඔලිවියාගේ ගෙදරට එනවා. ඊට පස්සේ තමයි පළවෙනි පාරට ඔලිවියා ඇවිල්ලා මේ හැමෝටම කතා කරන්නේ. ඒත් එයා මේ වෙලාවෙත් කිව්වේ නැහැ ඇයි මේ කට්ටියව විශේෂයෙන්ම ගෙන්නුවේ කියලා. ඔලිවියා කියන විදිහට හැම දෙයක්ම ඩිනර් එකේදී තමයි එයා කියන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ ඩිනර් එක ටේබල් එකට අරේන්ජ් කරාට පස්සේ ඔලිවියා කතා කරන්න පටන් ගන්නවා. හැබැයි එයා දැන් කරන්නේ මේ ඇවිත් ඉන්න හැමෝගෙම වැරදි කියලා ඒ හැමෝටම අගෞරව කරන එක. ඒ අතර අපට දැනගන්න හම්බ වෙනවා බැරි වෙලාවත් ඔලිවියා මැරුණොත් එහෙම එයාගේ හැම දේපලක්ම හම්බ වෙන්නේ එයාගේ නංගි අගතට කියලා. ඒ කතාව අතරදී ඔලිවියා අමුතු කතාවකුත් කියනවා. ඒක තමයි නැවට ඇවිල්ලා ඉන්න කට්ටියගෙන් කාට හරි ආපහු ගොඩබිමට යන්න වෙන්නේ නැහැ කියන එක. කොහොමද කට්ටිය හිතුවේ ඔලිවියා මේක විහිළුවට කියපු කතාවක් කියලා. මේ විදිහට කට්ටියම ගෙන්නලා හැමෝගෙම ඉස්සරහා වැරදි කියපු එකට නම් කට්ටියටම ගොඩක් අවුල්. ඒ වගේම සමහර අයට ඔලිවියා එක්ක ගොඩක් තරහයි.
කොහමද ඩිනර් එකෙන් පස්සේ අගතා තනියම යනවා ඔලිවියාව හම්බෙන්න. ඒ වෙලාවේ ඔලිවියා මුලින්ම ඩිනර් එක ගන්න වෙලාවේ එයා කිව්ව දේවල් වලට අගතාගෙන් සමාව ගන්නවා. ඒ වගේම එයා කියනවා එයාව තරහ ගස්සන්න හිතලා නෙමෙයි එහෙම දෙයක් කතා කරේ කියලා. ඒත් එයා එහෙම දෙයක් කරන්න හේතුවක් නම් කිව්වේ නැහැ. හැබැයි ජීවිතය ගැන ගොඩක් කලකිරිලා වගේ තමයි ඔලිවියා මේ වෙලාවේ අගතත් එක්ක කතා කරන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ කට්ටියම නිදාගෙන ඉද්දී කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහිලා අගතට එකපාරටම හැරෙනවා. එයා ඉක්මනටම එළියට ගිහිල්ලා බලද්දී ඔලිවියා තමා නැවේ ඉඳලා පහළ තිබ්බ බෝට්ටුවක් උඩට වැටිලා හිටියේ. මෙයාලා ඔලිවියාව චෙක් කරලා බලද්දී ඒ වෙද්දිත් එයා මැරිලා. දැන් හැමෝටම සැකයක් ඇති වෙනවා ඔලිවියා එතනින් වැටුණද නැත්නම් කවුරු හරි එයාව තල්ලු කරලා මරලා දැම්මද කියලා. අගතට තමයි මේ ගැන ගොඩක්ම දුක. මොකද මොනවා වුණත් ඒ එයාගේ අක්කා. දැන් මෙයාලා කරන්නේ ඉක්මනටම පොලිසියට කෝල් කරලා ආපහු ගොඩබිමට යන්න පිටත් වෙන එක. කොහොම හරි එහෙම ටිකක් දොර යද්දි මෙයාලා හැමෝටම එකපාරටම ඇහෙනවා මොකක් හරි පුපුරලා යන සද්දේ. පීටර් කියන විදිහට ඒ ටෙලිෆෝන් ටවර් එකක් තමයි පිපුරුවේ. දැන් ඒ ටෙලිෆෝන් ටවර් එක නැහැ කියන්නේ මේ වෙලාවෙ ඉඳන් මෙයාලා කාගවත්ම ෆෝන් වලට සිග්නල් උත් නැහැ. කොහොම හරි ගොඩබිමට යද්දි උනොත් පොලිසිය කට්ටියක් මෙයාලා එනකල් මඟ බලාගෙන හිටියා. එතන ප්‍රධානියා දැන් කියනවා මිනිහා නම් පරීක්ෂණ වලට අරගෙන යන්න පුළුවන්. ඒත් සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න ඉන්නේ වෙනම ටීම් එකක් හින්දා එයාලට මේ ගැන දැනුම් දීලා කට්ටියව එක්කගෙනනකල් මේ හැමෝටම ඔලිවියාගේ ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ කියලා. ඒත් ඒ හැමෝටම කරන්න වැඩ දිනවා කියලා කවුරුත් මේකට කැමති වුණා. හැබැයි පොලිස් නදාරියා කියනවා ඔලිවියාට මොකද වුණේ කියන්න තාමත් කවුරුත්ම දන්නේ නැති හින්දා සමහර විට එයාව හිතලම මරලා දාලා නම් මිනිමරුව මේ අතරම ඉන්න ඕනේ. ඒ හින්දා මේ වෙලාවේ කාටවත්ම යන්න දෙන්න විදියක් නැහැ කියලා. පස්සේ ඉතින් අකමැත්තෙන් වුණත් කට්ටියටම ඔලිවියාගේ ගෙදර නතර වෙන්න වෙනවා. ඊළඟට පොලිසිය කට්ටිය කරන්නේ මෙයාලගේ ආරක්ෂාවට ලූකස් කියලා නිලධාරියෙක්ව විතරක් ගෙදර නතර කරලා ආපහු යන එක. එහෙම ටික වෙලාවකට පස්සේ එකපාරටම ගේ ඇතුලෙන් වෙඩි සද්දයක් ඇහෙනවා. කට්ටියම සද්ද ඇහුණ පත්තර ගිහිල්ලා බලද්දී අර නරම් කියන බෝයිට තමයි කවුරු හරි කෙනෙක් වෙඩි තියලා තියෙන්නේ. හැබැයි වෙලාවට මෙයාගේ අත ළඟින් උණ්ඩ ගිහිල්ලා තිබ්බ හින්දා එයාට කරදරයක් වෙලා තිබ්බ නැහැ. නරම් කිව්වේ මේ කාමරේ කබඩ් එක පැත්තේ ඉඳලා තමයි උණ්ඩේ ආවේ කියලා. ඒකෙන් හින්දා අග තමයි වෙලාවේ ඒ පැත්ත චෙක් කරලා බලනවා. ඒත් එකම කබඩ් එක ඇතුලෙන් රහස් පාරක් මෙයාට හම්බ වෙනවා. ඒ කියන්නේ කවුරු හරි එතන ඉඳලා තමයි මෙයාට වෙඩි තියලා තියෙන්නේ. පස්සේ අගද කරන්නේ ලූකස් කියන පොලිස් නිලධාරියාත් එක්ක මේ රහස් පාර දිගේ ඇතුලට යන එක. කොහොම හරි එක මතුනේ ගබඩා කාමරයකින්. එතන අත හොදන්න පාවිච්චි කරන සබන් කෑල්ලක් ඇරෙන්න සැක හිතන විදිය වෙන කිසිම දෙයක් තිබ්බේ නැහැ. දැන් ලූකස්ට තේරුණා මේ මිනිමරුව හොයාගන්න අගත ගොඩක් උනන්දුයි කියලා. ඒ වගේම එයා දන්නවා අර පරීක්ෂණ කණ්ඩායම එන්න කලින් එයා මිනිමරුව අල්ලගත්තොත් එහෙම එයාට උසස් වීමක් උනක් ගන්න පුළුවන් කියලා. ඒ හින්දා ලූකස් අගතගෙන් අහනවා දෙන්න එකතු වෙලා මිනිමරුව හොයන්න try කරමුද කියලා. අක්කගේ මිනිමරුව හොයන්න මේක chance එකක් හින්දා අගතත් වැඩේට කැමති වෙනවා. පස්සේ මෙයාලා මුලින්ම කරන්නේ එක එක්කෙනාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න එක. මුලින්ම ගුස්ටාවෝගෙන් ප්‍රශ්න කරද්දී මෙයාලා දැනගන්නවා සිද්ධිය වෙද්දි ගුස්ටාවෝ මේ ගෙදර තමා හිටියේ කියලා. ඒ කියන්නේ ගුස්ටාවෝ ඔලිවියාව මරන්න විදිහක් නැහැ. මේකෙන් පස්සේ කොහොම හරි එයාට කෝල් එකක් ගන්න ඕන කියලා අගත ලූකස් එක්ක ගෙදරින් ටිකක් දුරකට වෙන්න තියෙන ටෙලිෆෝන් බොක්ස් එකක් ළඟට එනවා. මොකද කලින් දවස් වල ටෙලිෆෝන් ටවර් එක පුපුරලා ගියපු හින්දා මෙයාලා කාගවත් ෆෝන් වලට සිග්නල් තිබ්බේ නැහැ. අගත මේ විදිහට එයාත් එක්ක අර රේඩියෝ වැඩසටහන කරන පාර්ට්නර් තමයි කෝල් කරන්නේ. එයා මේ සිද්ධිය ගැන යාළුවා අතින් කියලා මේ වෙද්දි ඔලිවියා ගෙදර නතරලා ඉන්න හැමෝගෙම පෞද්ගලික විස්තර ටිකක් හොයලා බලන්න කියලා කියනවා. ඒකෙන් පස්සේ එයාලා ආයේ ගෙදර ගිහිල්ලා ඉතුරු කට්ටියගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. හැබැයි එහෙම ප්‍රශ්න කරත් අන්තිමට සැක කරන්න පුළුවන් කිසිම කෙනෙක් හම්බ වුණ නැහැ. කොහොම හරි එදාරෑ අගත දකින්නවා ඔලිවියා ගෙදර නැව තියෙන පැත්තට කලුවරේම කවුරු හරි යනවා කියලා. අගත කරන්නේ ලූකස්ටත් මේ ගැන කියලා ඒ නැව පැත්තට යන එක. එයා ඔලිවියා හිටපු රූම් එකට ගිහිල්ලා බලද්දී පීටර් කියන ડોක්ටර් තමයි එතන හිටියේ. එයා නම් මඟතව දැක්කට පස්සේ ටිකක් කලබල වෙනවා. කොහොම හරි පීටර් කිව්වේ නම් මෙයාලගේ පරීක්ෂණ වලට උදව් කරන්න හිතාගෙන තමයි මෙහෙම ආවේ කියලා. මේ වෙලාවේ ඔලිවියාගේ රූම් එකේ තිබ්බ බෙහෙත් වර්ගයක් අගතට හම්බ වෙනවා. ඒවා පිළිකා වලට ගන්න ගොඩක් විස සහිත බෙහෙත් වර්ගයක්. දැන් තමයි අගතත් මේ ගැන දැනගන්නේ. එයා ડોක්ටර්ගෙන් අහනවා ඔලිවියාට පිළිකාවක් තිබ්බද කියලා. අන්තිමට ડોක්ටර් කියනවා එයා ආවේ මේ බෙහෙත් ටික මෙතනින් අරගෙන යන්න. මොකද ඔලිවියාට පිළිකාවක් තියනවා කියලා අනිත් අය දැනගන්න එකට එයා කැමති වුණේ නැහැ කියලා. කොහොම හරි ඔලිවියාගේ බඩු අතර තිබිලා පොඩි ළමයෙකුගේ මරණ සාතිකයකුත් අගතට හම්බ වෙනවා. අගත ඊළඟට කරන්නේ ආයෙත් ටෙලිෆෝන් බොක්ස් එක ළඟට ගිහිල්ලා එයාගේ පාර්ට්නර්ට කෝල් කරලා අර හොයන්න කිව්ව අය ගැන විස්තර දැනගන්න එක. මේ වෙලාවේ එතන තිබ්බ පත්තරයක් දැකලා ඒකේ තිබ්බ නිවුස් එකකින් අගතට විශේෂ දෙයක් මතක් වෙනවා. ඊළඟ දවසේ උදේ මෙයා හැමෝටම කතා කරලා කියනවා එයා හැම දෙයක්ම විසඳුවා කියලා. ඊට පස්සේ එයා කියනවා ඔලිවියා අර හදා ගන්න ගත්ත එලිසා කියන ළමයාගේ ඇත්තම්ම තමයි රෙනාව කියලා ගර්ල් කෙනෙක් කියලා. හැබැයි එයාගේ ළමයා ඉපදුණු ගාමම මැරණා කියලා දැනගෙන රෙනාව සියදිවිනසාගෙන තියෙනවා. ඒ මැරුණ ගර්ල්ගේ මල්ලිගේ ෆොටෝ එකක් මේ වෙලාවේ අගත හැමෝටම පෙන්නනවා.
පුදුම කියන්නේ ඒකේ හිටිය අර නරාම් කියන බෝයි. ඇත්තටම නරාම් මේ හැමෝටම බොරුවක් තමයි කරලා තියෙන්නේ. එයා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ඔලිවියාගෙන් පරිගන්න කියලා හිතාගෙන. මොකද එදා නරාම්ගේ නංගිගේ ළමයා මැරුණා කියලා හොස්පිටල් එකෙන් බොරුවක් තමයි එයාට කරලා තියෙන්නේ. ඒ විදිහට හම්බ වෙන්න ඉන්න පොඩි ළමයි මැරුණා කියලා එයාලව සල්ලි දෙන මිනිස්සුන්ට විකුණන ජාවාරමක් ඒ හොස්පිටල් එකෙන් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට තමයි නරාම්ගේ නංගිගේ ළමයාව ඔලිවියා හදාගන්න ගත්තේ. වැඩේ කියන්නේ මේ හොස්පිටල් එක අයිති ඔලිවියා දැන් ඩිවෝස් වෙලා ඉන්න අර කාලෝස් කියන මිනිහට. මිනිහා තමයි මේ ගෙදර වැඩ කරන අර ක්‍රිෂ්ණා කියන ගෑනු කෙනාගේ උදව් ඇතුව මේ ජාවාරම කරගෙන ගියේ. හැබැයි ඒක ඔලිවියා නම් මුලින් දැනගෙන හිටියේ නැහැ. නරාම් කියන්නේ එයාලා හොරකම් කරපු පොඩි ළමයාගේ මාමා කියලා දැනගත්තට පස්සේ කාලෝස් ක්‍රිස්ටිනා දෙන්න බය වෙලා තියෙනවා ඒ සිද්ධිය ගැන කාට හරි කියයි කියලා. ඒකයි ක්‍රිස්ටිනා අර රහස් කාමරය දිග ගිහිල්ලා එදා නරාම්ව වෙඩි තියලා මරන්නටයි කරේ. නරාම් මේකට ලොකු ප්ලෑන් එකක් ගහලා මුලින්ම ඔලිවියාගේ හොඳම යාළුවාත් එක්ක යාළුවුණු හින්දා තමයි එයාටත් ඔලිවියා මේ පාටියකට ආරාධනා කරලා තිබ්බේ. ඒත් ඔලිවියා ඒ ළමයාට වුණ ඇත්තම සිද්ධිය දැනගෙන හිටියේ නැති හින්දා නරාම් ඔලිවියාගෙන් පරිගන්න තිබ්බ අදහස හිතින් අත්හැරගෙන තියෙනවා. දැන් කොහොම හරි ඔලිවියා මැරුවේ කවුද කියන එක හැමෝටම ප්‍රශ්නයක්. අගතනම් ඒකත් හොයාගෙන තිබ්බේ. එදා නැවට ගියපු වෙලාවේ අගත දැනගන්නවා ඔලිවියාට හොඳ කරන්න බැරි දරුණු පිළිකාවක් තියෙනවා කියලා. ඒකේ අන්තිම අධ්‍යයනයේ තමයි එයා ඉඳලා තියෙන්නේ. අගත හිතන විදිහට මේ ලෙඩේ හින්දා ඔලිවියා සියදිව නසාගෙන තමයි මැරිලා තියෙන්නේ. මේ කතාව අතරෙදි කාලෝස් ක්‍රිස්ටිනා දෙන්න හොරෙන්ම එළියට ගිහිල්ලා දැන් හදන්න යර නැවෙන් පැනලා යන්න. ඒත් එකම ගුස්තාවෝ කියනවා ඔලිවියාගේ කීමට එයා පාටියකට කලින් දවසේ රිමෝට් එකෙන් වැඩ කරන්න පුළුවන් බෝම්බයක් අර නැවේ සෙට් කරා කියලා. දැන් මෙයාලා කරන්නේ අර දෙන්නට පැනලා යන්න බැරි වෙන විදිහට ඒ බෝම්බ කුපුරලා දාලා නැව විනාශ කරන එක. අන්තිමට පොලිසිය කට්ටිය ඒ දෙන්නව අත්අඩංගුවට අරගෙන එතනින් අරගෙන යනවා. පස්සේ ඉතුරුණු කට්ටිය ඔලිවියාගේ අවසන් කඩයදුත් කරලා එයාගේ සොහනත් අර එයාගේ දුවගේ සොහන ළඟින්ම හදනවා. ඉතින් යාළුවනේ මේ සිද්ධියත් එක්ක අද ෆිල්ම් එක ඉවරනවා. ඔයාල හැමෝම මේක රස විඳින්න ඇති කියලා මං හිතනවා. එහෙනම් අන්තිමට වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ෆිල්ම් දුව දිගටම බලන්න ඕන නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා කියනවා. එහෙනම් අපි ඊළඟ රිව්යුව එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.